හැමෝටම සුබ දවසක් අද අපි ඔයගලන්ට කියලා දෙන බලාපොරොත්තු වෙන්නේ බබාව නිවැරදිව පියවරට ලං කරගන්න ආකාරය තමයි. ඔයාලා ડોක්ටර් සෑම් වීඩියෝ channel එකට තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න. මුලින්ම මම ඔයාලට වැදගත් වෙන කාරණා කීපයක් කියලා දෙන්නම්. බබා හරියටම පියවරට ලං වුණේ නැත්නම් පියවරක් අවශ්‍ය ප්‍රමාණයට බබාගේ කට ඇතුළට ගන්නේ නැහැ. එතකොට පියවුරේ තන පුඩුව බබාගේ කටේ තියෙන දෘඩ තල්ලි ඇතිලීම සිද්ධ වෙනවා. ඒක කිරි දෙන අම්මට වේදනාකාරී දෙයක් වෙනවා වගේම බබත් නිවැරදිව අවශ්‍ය ප්‍රමාණයට කිරි බීමද සිද්ධ කරන්නේ නැහැ. එවිට බබා නිතරම බඩගින්නේ අඬනවා, බර වැඩි වෙන්නෙත් නැහැ. ඒ වගේම බබා කිරි නොබීම නිසා පියවුරේ කිරි එකතු වීමෙන් පියවුරු ප්‍රදාහය ඇති වෙන්නත් පුළුවන්. මේ සියලු දේවල් නවත්ත ගන්න පුළුවන් බබාව නිවැරදිව පියවුරට සම්බන්ධ කරගත්තොත්. මේ සඳහා බබාගේ නාසය තන පුඩුව ඉස්සරහට ගේන්න. බබාගේ ඔළුව ටිකක් පිටිපස්සට කරලා කට හොඳින් අරින්න ඉඩ දෙන්න. බබාගේ උඩුතල තන පුඩුවේ ගෑවෙන්න ඉඩ හරින්න. එතකොට බබා තවත් කට හරිනවා. හොඳින් කට හැරිය පසු බබා පියවුර වෙත ලං කරන්න. එතකොට බබා පියවුරේ විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම ඇරියෝලයකේ ලොකු ප්‍රමාණයක් සමගම කට ඇතුළට දාගන්නවා. එතකොට මෙතනදී තන පුඩුව පමණක් නෙමේ බබා කට ඇතුළට ගන්නෙ. මෙහිදී මේ අම්මගේ තන පුඩුව බබාගේ කටේ තියෙන මෘදු තල්ල දක්වාම යන නිසා තන පුඩුවට හානියක් වෙන්නෙත් නැහැ. එහෙම වුණාම බබා බබාට ඕන තරම් කිරි බොන අතරම අම්මටද කිසිදු වේදනාවක් දැනෙන්නේ නැහැ. එතකොට අපි බලමු බබා නිවැරදිව පියවුරට සම්බන්ධ වුණාද කියලා දැනගන්නේ කොහොමද කියලා. පළවෙනි කාරණාව තමයි බබාගේ කට ආ ආකාරයට ඇරිලා තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි යටිතොල පෙරලිලා තියෙන්න ඕනේ. තුන්වෙනි එක නිකට බබාගේ නිකට පියවුරේ ගෑවිලා තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ඇරිය වෙලාවේ යටි ප්‍රදේශයේ වැඩිපුර බබාගේ කට ඇතුලේ තියෙන්න ඕනේ. අම්මට කියන්නේ සම්මට කියන කරදරයක් කියලා තිබුණා.
අලුත් උපන් දරුවෙක් ඉන්නවා කියන්නේ අම්මා කෙනෙක්ට ලොකු අභියෝගයක්. ඒ අභියෝගේ ජය ගන්න නම් වටේ ඉන්න කට්ටියගෙන් ලොකු උදව්වක් උපකාරයක් හම්බෙන්න ඕනේ. විශේෂයෙන්ම ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන උදව් උපකාර වලින් තමයි අම්මගේ මානසික සෞඛ්‍ය ඉතා හොඳ මට්ටම පවත්වා ගන්න උදව් වෙන්නේ. එතකොට අම්මගේ කිරශාව හොඳින් සිද්ධ වෙලා බබාගේ වැඩ කටයුතු කරගන්න ලොකු උදව්වක් හම්බ වෙනවා. ඒ වගේම ආච්චිල සීලා ඉන්නවනම් එයාලත් ලොකු උදව්වක් තමයි මේ බබාගේ වැඩ කටයුතු කරගන්න. මොකද නාවන කරන එක, කිරි දෙන එක, ඒ වගේම බබාගේ අනිත් වැඩ කටයුතු මේ අම්මට ගොඩක් වෙලාවට අලුත් දෙයක් වෙනවා. එතකොට ආච්චිල සීලා තමයි මේ දේවල් හරියට නිවැරදිව කියලා දීලා බබාගේ පෝෂණය වැඩි දියුණු කරගන්න උදව් වෙන්නේ. ඒ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන්ගේ උදව්වත් ලොකු පිටුහලක් වෙනවා මේ බබාගේ වැඩ කටයුතු කරගන්න. දැන් මේ බලන්න මේ අම්මා බබාගේ කන අත ගාලා බබාව නැකිට්ටවලා හොඳින් කිරි ලබා දෙනවා. ඉතින් අපිත් උනන්දු වෙලා හොඳින් කිරි ලබා දෙමු. එතකොට බබා ඉක්මනට ලොකු වෙයි. මං හිතනවා අද ඔයාලා ගොඩක් වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.